මතින් දකි සිටන් හද ගගින්නදින විිෂ්ුබල හැමමවිම සරසා කියා දෙෙන ප්‍රීමයයි ශවී වචනයි ය අපෝස්තුුලරුන්ගේ ක්‍රියාපතිෙන් ඔපුටාගත් පාටයකි. තවද පාාවලු දර්පේටත් ලුස්ත්‍රාවටත් පැමිණියේය කිතුදහම පෙළිකත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස්නම් ශ්‍ර්‍රාවකෙක් ඒ සිටියේය. ඔහුගේ පියා ග්‍රීකයකි ඔහු ලස්ත්‍රාවහිද ඉකෝනියහිද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. අවුලු තමා සමක ඔහු කැඳවාකනයන්නට අදහස්කර ඒ පලාතුවල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මච්චේතනය කළේය. මන්්ඩ ඔහු කිය ප්‍යාකෘිකේකුබව සියල්ලන් දැන සිටිහේනිී. ඔහු නුවරින්නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින්ද සබහමූලිකයිෙන් විසින්ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට බාරදුන්හ. මෙසේ සභහ වෝ ඇදහිල්ලේ වර්ධනය වූ හැ. දිනින් දින සෙනකගේ ගණනද වැඩිවිය. පවුලුතුමා දුටු දර්ශනය ආසියාවෙහි වචනය දේශනාකිරීම ශුද්ධාත්මෑනන් විසින් තහනම් කරනලා අදබැවින් ඔහු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ. ඔහු මිසියේ සීමාවතෙක් අවුත් බිතිනට යන්නට උත්සහ කළ හැ ඒත්. ජෙසු වහන්සේගේ ආත්මානු ඔවුන්ට ඉඩනුදුන් හැ. එවිට ඔහු මිසිය පසුකොට ත්‍රෝවසට බැසාහ. එහිදී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුුවේය. එනම් මසිදෝනයට අවුත් අපට ආධාර කරන්නයි මසිදෝනයේ මනුෂ්‍යයෙක් නැගිටසිට ඔහුගෙන් අයදීය. ඔවුන්ට සුභ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ. අපි කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම්ගත් අප එකනෙහිම මසිදෝනයට යන්නට සැරසුනෙමෝ. දේව වචනය මෙසේය. ටයි ආදර අම්්‍යිතාත්වය දුවේ පුතේ අද ක්‍රෙසස් වහන්සේ ඔබට මට කියනවා දේ වශනය තුළ. ඔබයි නූතන කුරුස්සේ ප්‍රතිමාව. ඔබයි මමයි අපි හැමෝමයි නූතන කුරුස ප්‍රතිමාව. එහනම් ප්‍රතිමාව අපි ලස්සන කරන්න ටෝන. මේ ප්‍රතිමාවෙන් ජේසුට පනිවිඩයක් තියෙන්න්න ටෝන අපි ජීවත්වෙන විදිියෙන්. එනිසා එ පනිවිිය. අපියද දවසි වචනයේදී මෙිනෙහි කරම්. සුවිශේෂක ජවාම්තුමාන් විසින් ලියනලදස්ු විශේෂවා කිය්‍යය නම් මෙසේය. ලෝකයා ඔබට දවේශ්කරත් නම් ඔබට පෙර මටත්වේශ් කළ බව දැනගන්. ඔබ ලෝකයට අයිති නම් ලෝකයා අස්වකිය අයටමෙන් ඔබට ඇලුම්වනු ඇත. ඒත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත් ලෝකයා කෙරින් මා ඔබ තෝරාගත් නිසාත් ඔබට දවේශ්කරති. දාසෙක් තම ස්වාමයාට වඩා උතුම් නොවේයැයි මා ඔබට වදාල වචනය සිහිකරන්න. ඔබු හෝ මට පීඩා කලෝ නම් ඔබටත් පීඩා කරන්නූය. මාගේ වචනය පිළිපැද්දූ නම් ඔබගේ වචනයක් පිළිපදිින් නෝය. එහෙත් ඔවුන් මා එවා වදාල උන් වහන්සේව නාදුනන බැවින්. මාගේ නාමය නිසාමේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත. සුවිශේෂවා කියසේය. ප්‍රමාන්ත සහෝදර සහෝදරියන. කුරුසේ ප්‍රතිමාව අපි දැකලතිය නවා. අපි කියන අන්න ජේසුගේ වන කැලල්. අන්න ජේසුගේ තුවාල හනේ අමුර්ථ බර වූ ජේසුනේ මෙතරං ඔබට නීචගොලෝ කවුරුදු. අපි කියනවා. දුෘෂ්ට ජුදා මිනිස්සු ඇයි ජේසුට මෙහෙම දෙයක් කලේ. අපි මෙහෙම කියනවා. අපි ඒ තුවාල දිහා බලනොකොට කුරුසේ ප්‍රතිමාවෙලී අපි ක්‍රිස්සුස් වහන්සේ. ඒ මිනිස්සුන්ගේ චෝදනා ඒ මිනිස්සුන්ගේ තියන උද්ධච්ච මනස. ඒ මිනිසුන් ග තින නපුරු මනසපි දකිනවා ඒදේ අපි පාදනම ස්කාරදි මෙනෙහි කරනවා ඇනිසයි කාම දක්වත් කියන්න ඇන ජුදා භක්තිකයෝ කියලාපිගැ දෘෂ්ට ජුදයෝ කියදම කියන්න. ප්‍රේමෝවාත සහෝදට සහෝද දෙරන ජීවිතය අරගල මැද්ද. මිනිස්සු ඔබට ඔබ කියනද පිගන්නන්නේ ඔබ හරිදය කරනකොට ඔොබ වට්ටන් දගලන වා රක් . ඔබ ප්‍රතික්ෂේප කරලන ඔබ කොන් කරලන ගණන්ගන්නන ඇත්න. ඔබ කරන හැමදේම වැරදි විදියට දකිනවනම් කලකිරෙන්න්නට එපා. කලකිරෙන්න්නට එපා. අදහිරවෙන්නට එපා. ක්‍රිස වහන්සේ කියනවා ඔබ නූතන කුරුසය. ඔබේ කුරුසේ ප්‍රතිමාව දකිනකොට ඒ තුවාලවලින් දකින්නට ඕන ඒ ඔබට දවේශ කරපු අය ඒ අයවයි පෙනන්නට ඕන. ප්‍රේමවන්තේනේ කුරුසේ ඇනගහපු ක්‍රෙසුස් වහන්සේට දෘෂ්ටකම් කලා. හැබැයි අධපිය ඒ තුළ දකින්නේ ඒ ජුදයාවට වඩා ප්‍රේම කළ ස්වාමින් වහන්සේවයි. එතනයි ප්‍රතිහාරය තියෙන්නේ. මගේ තුවාලයයි මම දකින්නේ. එනම් මාවතුවාල කරනකොට ලෝකය, දකින ලෝකය, මගේ ඉවසීම ඇතුළේ, මගේ හිඩදීම ඇතුළේ, මගේ ්‍යඥාව ඇතුළේ, මගේ දේව භක්තිය ඒ වීර්ය තුළේ ලෝකයා දකින්නට ඕන. ්‍රේමයේ සුරෝමක්. එ වගේම මට නීචකරපු, මට දවේශ කරපු, මට පුදුමාකාරවිදිට වෛර කරපු අයගේ දවේෂය. එනිසා මම වෛර කරනයට වෛර කරන්න ගියත් මං ඒ අයට හරි ගස්සන්න්න ගියත් අපි ගොඩක් කඩට අපි හරි නම් ම වැරදිර තේරුම් අරන්න මං ගොඩක් උත්සා කරනවා හමෝටම ිල් උත්සා කරන කියන්න ම මෙහමයි කරේ මම හරි. කිය එක මම නොක කියන් උත්සා කරනවා. අනවශ්‍යයි. ක්‍රිසුස් වහන්සේ ඒ කුරුසේ ප්‍රතිමාාවද හැමම් හරිගස්සන්න ගේ නෑවැලට වැරිදිලා කියලා. දෙව තාත් එක්කයි කතන්දරය තිබ්බේ. ඒනම් ඔයාට ගහනකොට, ඔය පාගනකොට, ඔයා නැති කරනකට මරට ඔයා කොන් කරනකොට වැලපෙන්න්නට එපා. ස්වර්ගයටනෙත් ඔසවන්න. යක්ඥාවට ඇතුල් වෙන්න. ස්වාමින් වහන්සේ දකි සැබෑ කුරුස ප්‍රතිමාව. එවිටයි අපිට කියන්නට පුළුවන් අන්න තවත් ක්‍රිස්තුස් කෙනෙක් කියන එක. මේ කාර්රයට එදිනෙදා ජීවිතයේදී. මටතින අභියෝගෙක්ක අපි හුර දෙමු. ඔබයි මමයි අපි හැමෝම මේ ලෝකයේ නූතන කුරුස ප්‍රතිමාවයි ජෙසුපිහිටයි.